හරි. ඒ දැන් සවුන්ඩ් ලැබුණා නෑනේ? දරු. නෑ සර්. හරි. දැන් පටන් ගමු පාඩම. අපිට තියෙන වගකීම් කියන කොටස ඉඳන් සාකච්ඡා කරගෙන ඉන්න මම වගකීම් කියන එක සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයගොල්ලන් ටිකක් අතේ තියෙන පෑන් පැන්සල් ටික පැත්තකින් තියලා අහගෙන ඉන්න. ඊට පස්සේ අපි නෝට් එක ලියමු මොකද්ද වගකීම් කියන්නේ සහ වගකීම් වල ලක්ෂණ මොනවද සහ වගකීම් වල ප්‍රධාන කොටස් ටික මොනවද කියලා. ඉතින් අපි ගත්තත් එහෙම වගකීම් වගකීම් කියන එකේ අපි දැනගන්න ඕන දේවල් තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. ඒ තමයි පළවෙනි එක අපි ගත්තොත් එහෙම වගකීමක් යනු කුමක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒ වගේම වගකීම් වල ලක්ෂණ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. ඒ වගේම වගකීම් ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා ඒ මොනවද කියලා අපි දැනගන්න ඕනේ. හරි පුතේ අපි මෙන්න මේ විදිහටම කතා කරා වත්තම්වල. වත්තම්වල අපි කතා කරපු විදිහට ඔයගලන්ට මතක ඇති වත්තමක් කියලා කියන්නේ මොකද්ද? නැවත මතක් කරගමු. අපි කිව්වා වත්තමක් වෙන්න නම් ලක්ෂණ තුනක් තියෙනවා කියලා. එකක් තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිපලයක් ලෙස ඇති වෙලා තියෙනවා කියලා කිව්වා. ඒ වගේම වර්තමානයේ ව්‍යාපාරයෙන් විසින් පාලනය කරන්න ඕනේ කියලා කිව්වා. ඒ වගේම අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා එන්න ඕනේ කියලා කිව්වා. මොනවද ඒ තුන? වර්තමානයේදී ව්‍යාපාරයේ විසින් පාලනය කරන්න ඕනේ, අතීතයේ ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙනවා, සහ අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා එනවා. ඒක නිසා අපි කිව්වා අතීත ගනුදෙනුවක් නිසා ජනිත වී ඇති අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලා එනා වූ වර්තමානයේ ව්‍යාපාරයේ සතු සම්පත් අපි කිව්ව මොනවද? නැත්නම් වර්තමාන ව්‍යාපාරයේ පාලනය සම්පත් කිව්ව මොනවා කියලාද? වත්තම් කියන්නේ. ඒතර වත්තම් වල ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා කියලා කිව්වා. එක තමයි ඒක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ ළඟා කර ගන්න පුළුවන්. ඒ වගේම වර්තමානයේදී මේ වත්තම ව්‍යාපාරයේ පාලනයට යටත් වෙනවා. ওই තුන තමයි පුතේ වත්තම් වල ලක්ෂණ විදිහට අපි කතා කරන්නේ. ඊළඟට අපි කතා කළා වත්තම් ප්‍රධාන උපකොටස් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි ජංගම නොවන වත්තම් අනිත් එක තමයි ජංගම වත්තම්. ජංගම නොවන වත්තම් කියලා කිව්වේ අපි වාර්ෂිකයට වඩා වැඩි කාල සීමාවක් ප්‍රතිලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරේ පවත්වාගෙන යන වත්තම්. ජංගමත්තම් කියලා කිව්වා වර්ෂයකට වඩා අඩු කාල සීමාවක් ප්‍රතිලාභ ලැබීමේ අරමුණින් ව්‍යාපාරයේ විසින් පවත්වාගෙන යන වත්තම් වලට. එතකොට වත්තම් ප්‍රධාන කොටස් දෙකයි, ජංගම වත්තම් සහ ජංගම නොවන වත්තම්. හරි. ඒ විදිහටම වගකීම් ගත්තොත් එහෙම පුතේ වගකීම් වල ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. අපි ලක්ෂණ තුන කතා කරලා ඉමු. වගකීම් වල ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. මේකත් වත්තම් වල පළවෙනි ලක්ෂණයට සමානයි. ඒ තමයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම එක ලක්ෂණයක්. ඒ වගේම තමයි පුතේ මේ වගකීමක් කියන එක වර්තමාන ව්‍යාපාර බැඳීමක්. වර්තමාන ව්‍යාපාර බැඳීමක්. ඒ වගේම තමයි
අපි කියන වගකීමක් බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ පිටතට සම්පත් ගලා යාමක් සිදුවීම වෙනවා කියලා. වගකීමක් ගත්තොත් වගකීමක ලක්ෂණ තුනක් තියෙනවා. එකක් තමයි අතීත ගනුදෙනුක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම, දෙක වර්තමානයේ ව්‍යාපාර බැඳීමක්, සහ තුන්වෙනි එක බේරුම් කිරීමේදී ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යාම සිදුවීම. ඔන්න ඔය කියන ලක්ෂණ තුන තියෙනවා අපි කියන මේ වගකීමකට. ඒ වගේම තමයි පුතේ වගකීමක් තියෙන එක අපි නිර්වචනයේ විදිහට ගත්තොත් එහෙම මෙන්න මේ ලක්ෂණ තුන එකතු කරලා අපිට කියන්න පුළුවන් අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී ඇති අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී ඇති සමාවක් බේරුම් කිරීමේදී ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යාමක් සිදුවන වර්තමාන බැඳීම් වලට අපි කියනවා මොනවා කියලාද? වගකීම් කියලා. මෙන්න මේ ලක්ෂණ තුන එකතු කරලාම අපිට නිර්වචනය හදාගන්න පුළුවන්. නැත්නම් වගකීමක් කියන්නේ මොකක්ද කියන එක හදාගන්න පුළුවන්. හරි. එතරම්ටි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙනවා කියලා කියන්නේ. අපි ගත්තොත් ව්‍යාපාරයක බැංකු ණයක් කියන්නේ වගකීමක්. ඒ වගේම ණය හිමියෝ කියන්නේ වගකීමක්. බැංකු ණය කියන එක ඇති වෙලා තියෙන්නේ අතීතයේදී ව්‍යාපාරයේ සිදු කරපු ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට. එතකොට ව්‍යාපාරයේ අතීතයේදී ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා සිදු කරපු ගනුදෙනුවක් නිසා තමයි මේ වගකීම ඇති වෙන්නේ. ඒ වගේම ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම කියන ගනුදෙනුව සිදු කරපු නිසා තමයි ණය හිමියෝ කියන වගකීම ව්‍යාපාරයට ඇති වෙන්නේ. ඒ වගේම වර්තමානයේ බැඳීමක්. දැන් ව්‍යාපාරයට බැංකු ණයක් තියෙනවා නම් බැංකු ණය කියන්නේ ව්‍යාපාරයේ බැඳීමක් නැත්නම් ව්‍යාපාරයේ වගකීමක්. ඒ වගේම තමයි බේරුම් කිරීමේදී දැන් අපි ණය මුදලක් තියෙනවා නම් වගකීමක් තියෙනවා නම් ඒක පියවන්න ඕනේ අනාගතයේදී. ඒක පියවද්දී මොකද වෙන්නේ? ව්‍යාපාරයේ තියෙන සම්පත් වලින් කොටසක් ව්‍යාපාරයෙන් පිටතට ගලාගෙන යනවා. උදාහරණයක් විදිහට බැංකු ණයක් කියනවා නම් ව්‍යාපාරයේ කියන මුදල් කියන සම්පත ව්‍යාපාරයෙන් පිටතට ගලා යාම සිද්ධ වෙනවා. හරි. උදේ වගකීම් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ජංගම නොවන වගකීම. අනිත් එක තමයි ජංගම වගකීම. ජංගම නොවන වගකීම් සහ ජංගම වගකීම්. හරි. පුතේ ජංගම වගකීමක් කියලා කියන්නේ අවුරුද්දකට වඩා අඩු කාලයකින් ගෙවා නිම කළ යුතු වගකීම් නැත්නම් ගෙවා නිම කළ යුතු බැඳීම් වලට අපි කියනවා ජංගම වගකීම් කියලා. වර්ෂයකට වඩා වැඩි කාලයක් ගෙවා නිම කිරීමට ගත වෙන නැත්නම් ගෙවා නිම කිරීමට කාලය ලබා දෙන වගකීම් වලට අපි කියනවා ජංගම නොවන වගකීම් කියලා. හරි. අබිනු අරුතේ අබිනු සර් ඔබතේ වත්කම් වල නිර්වචන විදිහට සහ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස
ඇති වූ ජනිතයන් කියලිවොත් ඇතිදස වත්කන්ද පුතේ ආ නිර්වචනෙට අතීත ගනුදෙනුවක ජනිතයන් කියලිවොත් ඇතිද මදි හේතුව තමයි පුතේ මේ මෙන්න මෙහෙම අදාක තියාගන්නකෝ අතීත අනාගත වර්තමාන කාල තුනයි තේරුණාද විලන්න සාමාන්‍යයෙන් අපි සිංහල වලදී කතා කරන්නේ කාල තුනයි කියලා අතීත කාලේ වර්තමාන කාලේ අනාගත කාලේ ඔන්නෝ කියන කාල තුනට අදාළව ලක්ෂණ තුන මතක තියාගන්න පුළුවන් එක අතීතය කියලා ගත්තොත් එහෙම අතීතයේ කරපු ගනුදෙනුවක් හින්දා තමයි මේක ඇති වෙලා තියෙන්නේ වර්තමානය කියලා ගත්තොත් එහෙම වර්තමානයේ අපි ඒක පාලනය කරනවා අනාගතය කියලා ගත්තොත් එහෙම මොකද්ද අනාගතයේදී ආර්ථික ප්‍රතිලාභ තියෙනවා ඔයකයි මතක තියාගන්න තේරුණාද බිනු නැහැ කියන්න අපි සාමාන්‍යයෙන් සිංහල වල කතා කරනවානේ කාල තුනක් ගැන අතීත කාලය වර්තමාන කාලය සහ අනාගත කාලය එතකොට වත්කමක් නම් අතීතයේ සිදුවෙච්ච ගනුදෙනුවක් නිසා තමයි ඇති වෙලා තියෙන්නේ වගකීමක් ගත්තොත් ඒත් කාල තුනටම අදාළයි අතීතයේ සිදුවෙච්ච ගනුදෙනුවක් නිසා තමයි ඇති වෙලා තියෙන්නේ වර්තමානයේ ගත්තොත් වත්කම් සහ වගකීම් වල වර්තමානයේදී වත්කමක් නම් ඒක ව්‍යාපාරය විසින් පාලනය කරනවා වගකීමක් නම් ඒක වර්තමානයේ ව්‍යාපාරයේ බැඳීමක් අපේ වත්කමක් කියලා කියන්නේ අපේ පාලනයට දෙන දෙයක් ගොඩනැගිල්ල මෝටර රථයක් ගත්තොත් අපේ පාලනයට දෙන දෙයක් බැංකු ණයක් ණය හිමියෝ ගත්තොත් එහෙම අපේ බැඳීමක් අපි බැඳිලා ඉන්නේ ඒ මුදල ගෙවන්නේ වත්කමක් නම් අනාගතයේදී අපිට ප්‍රතිලාභ ගලාගෙන එනවා එයි අපි තියෙන මෝටර රථයක් නම් අපිට ඒක භාවිතා කරලා ප්‍රතිලාභයක් ගන්න පුළුවන් නැත්නම් විකුණන ප්‍රතිලාභයක් ගන්න පුළුවන් වගකීමක් නම් අපි අනාගතේ පියවන්නවා පියවද්දී ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යාමක් එයි වත්කමක් නම් ව්‍යාපාරය තුළට ප්‍රතිලාභ ගලාගෙන එනවා වගකීමක් නම් ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යාමක් වෙනවා බේරුම් කිරීමේදී උදේ ලක්ෂණ තුන මතක තියාගන්න පුළුවන් දෙයම ළමයි පුළුවන් සර් තේරුණාද අනිත් අයට හවුද දනුන් තේරුණා නතාෂා තේරුණාද මුටි මේ තුන මතක තියාගන්න අමාරු නෑ ඔක්කොම ගත්තොත් එහෙම ලක්ෂණ තියෙනවානේ 6 ඒ කියන්නේ වත්තම් වල 3යි වගකීම් වල 3යි හැබැයි මේ තුනම කොහොම ගත්තත් මේ කාලයන් තුනට අදාළව ගන්න. අතීත කාලය, වර්තමාන කාලය, අනාගත කාලය. එතකොට මේ තුනම නැත්තම් වත්කමල ගත්තොත් එහෙම අතීතයේ සිදු වූ ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වෙලා තියෙන්නේ. වගකීම් ගත්තොත් ඒත් ඒකමයි. අතීතයේ සිදු වෙච්ච ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට ඇති වෙලා තියෙනවා. අන්න පළවෙනි ලක්ෂණය දෙකේම සමානයි. ඒ කියන්නේ අතීතයේ වෙච්ච දේ දෙන්නගෙම සමානයි. වර්තමානයේ වෙන දේ දිලන් වත්කමක් නම් ව්‍යාපාරය පාලනය කරනවා වගකීමක් නම් ව්‍යාපාරය බැඳීමක් අනාගතේ ගත්තොත් වත්කමක් නම් අපිට විකුණලා ප්‍රතිලාභයක් ගන්න පුළුවන් නැත්නම් ඒක පාවිච්චි කරලා ප්‍රතිලාභයක් ගන්න වගකීමක් නම් අපි අනාගතේදී බේරුම් කරන්න ඕනේ ඒතර ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යෑම සිද්ධ වෙනවා පුතේ ඔය ලක්ෂණ තුන මතක තියාගත්තා නම් මේකේ ගොඩක් දේවල් මතක එකක් තමයි ලක්ෂණ ඇහුවොත් ලක්ෂණ ටික කියන්න පුළුවන්. ඒ වගේම තමයි නිර්වචනය ඇහුවොත් ලක්ෂණ තුන එකතු කරලා නිර්වචනය කියන්න පුළුවන්. මේ කොටස් දෙක නම් ලේසි ජංගමවත්කම් සහ ජංගමවත්කම් මේකේ ජංගම නොනවත්කම් සහ ජංගමවත්කම් වත්කම් වල ජංගමවත්කම් සහ ජංගම නොනවත්කම්. හරි පැහැදිලිද පුතේ? හරි අපි නෝට් එක දෙමු. පෙටි උටක නැති අය ඉන්නවා නම් පොතේ හරි ලියන්න. වගකීම් කියන කොටස යූට් එකේ පළවෙනි කොටස වගකීම්
හරි උතේ රතු පැනවල් ලියන්න රතු පැනවල් ලියන්න අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වූ යැයි අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී ඇති අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වී ඇති හරි අහනද පුතේ ඇති බේරුම් කිරීමේදී බේරුම් කිරීමේදී බේරුම් කිරීමේදී ව්‍යාපාරයෙන් පිටතට බේරුම් කිරීමේදී ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යාමක් සිදුවන ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යාමක් සිදුවන සිදුවන වර්තමාන ව්‍යාපාරික බැඳීම් වර්තමාන ව්‍යාපාරික බැඳීම් වර්තමාන ව්‍යාපාරික බැඳීම් උදේ නිල් පැන් වලියුම වර්තමාන ව්‍යාපාරික බැඳීම් නිල් පැනල ලියමු වගකීම් ලෙස හඳුන්වයි වගකීම් ලෙස හඳුන්වයි වගකීම් ලෙස හඳුන්වයි හරි උතේ උදාහරණයක් අපි ලියමු උදාහරණයක් අපි ලියමු යටි ලියන නිල් පෑනෙන් උදාහරණ කියලා දාලා බැංකු ණය ණය හිමියෝ බැංකු ණය හිමියෝ ගෙවිය යුතු වියදම් ගෙවිය යුතු වියදම් හරි පුතේ අපි එකට ඡේදයක් ඉදිරි ලියමු ඡේදයක් ඉදිරි ලියමු නිල් පැනෙන් ලියන්න අතීතයේදී ව්‍යාපාරයේ ඇති වූ අතීතයේදී ව්‍යාපාරයේ තුල ඇති වූ සම්පත්වල අවශ්‍යතාවයන් සපුරා ගැනීම නිසා සම්පත්වල අවශ්‍යතාවයන් සපුරා ගැනීම නිසා වගකීම් ජනිත වී තිබේ වගකීම් ජනිත වී තිබේ තමාවක් දැල්ලියමු වගකීම් හේතුවෙන්
වගකීම් හේතුවෙන් ව්‍යාපාරයේ බාහිර පාර්ශවයක් සමග බැඳීමක් ඇති කර ගන්න අතර ඒ අනාගතයේදී ගෙවා නිදහස් විය යුතුය. පුතේ හරිද නෝට් එක ලිව්වද? සතිනි ගනුල් අබිනු හරිද? සතිනි පුතේ හරිද? හරි, කොහොමද ඔයගොල්ලන්ගේ විභාගයේ තත්ත්වය? ලේසිද අමාරුද? සතු දෙනෙක් කොමස් තිබුණේ? මොකද උනේ? ලිව්වා. එක කවුන්ට් එකක් ඇද්ද? හරි, අමාරු මොනවා හරි තියෙනවා නම් ගෲප් එකේ අහන්න මම උත්තර දෙන්නම්. එත මොනවාද තියෙන පුතේ? ආයෙත් නිවල් නේ, සෝරි. එත මොකක්ද ඇයි විභාග ඉවරයිද ලගි? නෑ, බදාද අපිට බදාද නේ. හරි පුතේ, අපි අද මේ අද දවසේ මේ පාඩම අවසන් කරනවා. අපතකොට 10 වෙනකන් නම් කරන්න අවශ්‍යතාවයක් නැති වෙයි. ඔයගොල්ලන් පාඩම් කරන වෙලාව තියෙන මම අද පාඩම ඉවර කරලා අවසන් කරනවා. ඒ වගේම තමයි ලබන සතියේදී අපි ගිණුම් කරන සමීකරණය කියන 5 වෙනි පාඩම අපි සම්පූර්ණයෙන් අවසන් කරනවා. එතකොට කොයි වෙලේ හරි පාඩම ඉවර වුණාට පස්සේ තමයි අපි පන්ති නවත්තන්නේ. සමහරවිට 10 පහු වෙන්න පුළුවන්. 7:00 පටන් ගන්නවා. මොකද අපිට මේ විදිහට තමයි පුතේ පාඩම් ටික ඉවර කරන්න වෙන්නේ. මොකද ඉස්සරහදී අපිට තව වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඒ වගේම අවුරුදු නිවාඩුවේදී තව අවමතර පන්ති කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පොඩ්ඩක් ඒ කැප කිරීම කරන්න. මොකද අපි මේ කරගෙන ඉන්නේ සියලුම පාඩම් එක අවුරුද්දක් තුළ අවසන් කිරීම. ඉතින් කොහොමත් අවුරුදු නිවාඩුවේදී අවුරුද්දෙන් පස්සේ පුතේ පන්ති දාන්න නැහැ. පන්ති අපි දැම්මොත් සමහරකට 10, 11, 12 වගේ දින යනකොට තමයි දාන්නේ. 13, 14, 15, 16 ටික සාමාන්‍ය පන්ති දාන්නේ නැහැ. එහෙම වුණොත් එක දවසක උදේ වරුවක් පන්ති කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. උදේ 7 සිට දවල් 12 දක්වා. ඒක ගැටලුවක් තියනවා ඔයගලන්ට. අපිට පුතේ මේ ටික ඉවර කරගන්න අවශ්‍ය නිසා ඒ වගේ කරන්න වෙනවා. ඒක නිසා හැමෝම එකටත් සම්බන්ධ වෙන්න හැමෝටම පුළුවන් දවසක් අපි කතා කරලා දාගමු. හරි පුතේ, ඊළඟට වගකීම් වල ලක්ෂණ. අපි වගකීම් වල ලක්ෂණයේ කළු පෑනෙන් ලියනවා. ලක්ෂණයේ කළු පෑනෙන් ලියලා නිල් පෑනෙන් පොඩි විස්තරයක් දෙනවා. හරි, වගකීම් වල ලක්ෂණ ටියුට් එකේ 10 එකේ ඒ කොටස වගකීම් වල ලක්ෂණ. හරි, පළවෙනි එක ලියන්න පුතේ. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම. හරි, අපි ඒකට ලියමු.
අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ජනිත වීම ඒකට අපි නිපැන ලියමු ලියන්නේ ව්‍යාපාරයේ විසින් අතීතයේදී ව්‍යාපාරයක් අතීතයේදී පසුව ගෙවීමේ එකඟතාවය මත පසුව ගෙවීමේ එකඟතාවය මත ලබාගත් සම්පතක් ලබාගත් සම්පතක් සේවාවන් හේතුවෙන් ව්‍යාපාරයක වගකීම් ඇති වී තිබේ. හරි, ඒ කියන්නේ පුතේ අපි ගත්තොත් එහෙම ව්‍යාපාරයක එක්කෝ අපි අතීතයේදී පසුව ගෙවීමේ එකඟතාවය මත ගත්තාම තියෙනවා සම්පත් නැත්තම් සේවාවක්. දැන් උදාහරණයක් විදිහට අපි බැංකු ණයක් ගත්තොත් එහෙම මුදල් කියන සම්පත හම්බුයි. ණය හිමියෝ නිසා භාණ්ඩ කියන සම්පත නැත්නම් අපිට මේක කියන්න පුළුවන් වත්තම් නිසා අපිට හම්බ වෙලා තියෙනවා. සේවාවන් ගත්තොත් එහෙම අපි හිතමු ගෙවිය යුතු විදුලිය. ඒ කියන්නේ අපි විදුලිය කියන සේවාව අරගෙන තියෙනවා. දැන් විදුලි බිල අපි ඇවිල්ලා තියෙනවා. හැබැයි තාම ගෙවලා නැහැ. ඒ කියන්නේ මොකද? අපි විදුලිය කියන සේවාව පරිභෝජනය කරලා තියෙනවා. නැත්නම් ව්‍යාපාරය සඳහා භාවිත කරලා තියෙනවා. හැබැයි තවමත් ඊට අදාළ මුදල ගෙවලා නැහැ. හරි. පුතේ ඕනනම් උදාහරණ විදිහට ටියුට් එකේ මේ ඉස්සරහින් වාරණ ලියාගන්න පුළුවන්. මේ පැත්තේ පොඩි ඉඩක් තියෙනවා. ඒකට මේ දෙක ලියාගන්න. බැංකු ණය දෙනවා. ණය හිමියෝ ඉන්නවා. හරි, දෙවැනි එක අපි ලියමු. වත්තම් නැත්තම් සම්පත් අපි අරගෙන තියෙනවා බැංකු සහ ණය හිමියෝ කියන වගකීම් ඇති වෙලා. ඒ වගේම සේවාවන් අපි අරගෙන තියෙනවා ගෙවිය යුතු විදුලිය. ඒකම තහත්. සචිනි පුතේ ඔයාලගේ විභාග ඉවරයි නේද? සචිනි. ඔව් සර්. හරි, උදේ අපි දෙවනි ලක්ෂණය ලියමු. කළු පෑනේ ලියන්න. ටියුට් එකේ තරු දාලා තියෙනවා. දෙවනි තරුව ඉස්සරහින් ලියන්න. වර්තමාන ව්‍යාපාර බැඳීම. වර්තමාන ව්‍යාපාර බැඳීම. ඒකට අපි ලියමු වගකීමක් යනු වර්තමානයේදී ව්‍යාපාරය සහ බාහිර පාර්ශවයක් අතර ඇති ගෙවීමේ එකඟතාවයේ
ඒකෙන් පුතේ අපි බාහිර පාර්ශවයකට ගෙවීමේ එකඟතාවයක් තමයි තියෙන්නේ. දැන් අපි බැංකු ණයක් අරගෙන තිනවා ඒකෙන් අපේ ව්‍යාපාරයට අවශ්‍ය මුදල් කියන සම්පත අරන් තිනවා. ඒක අපි අතීතයේදී ගත්තේ වර්තමානයේදී අපි බැංකුවත් එක්ක බැඳීමක් ඇති කරගෙන තිනවා මොකක් සඳහාද? ගෙවීමේ එකඟතාවයක් සඳහා. ඒක නිසා අපි කියනවා ව්‍යාපාරයක වගකීමක් කියන්නේ වර්තමාන බැඳීමක් කියලා. ඒ කියන්නේ ගෙවීමේ එකඟතාවයක් කියලා අපි කියනවා. හරි. පුතේ අපි තුන්වෙනි ලක්ෂණය ලියමු. කළුපැණි ලියන්න. කළුපැණි ලියන්න. බේරුම් කිරීමේදී. බේරුම් කිරීමේදී. ව්‍යාපාරයෙන් පිටතට කළුපැණි බේරුම් කිරීමේදී ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යාමක් සිදුවීම ව්‍යාපාරයෙන් පිටතට සම්පත් ගලා යාමක් සිදුවීම හරි අපි එක නිල් පැනේ ලියමු